ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයතහවුරු කිරීමේ මෙම ජනහමුව කල්මුනේ සයින්ද මරුදු ෆෞසි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. රැස්ව සිටි ජනතාව ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ, තමන් ලෝක නායකයන්ට කතා කර පොහොර සහනාධාරය ලබාගත් නිසා ගොවියා ගොවිබිමට යවා විනිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවයි. තමන් ජනවරම ඉල්ලා සිටින්නේ රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට බවද ජනාධිපතිවරයා සඳහන් කළා. මං ජනාධිපති නිසා ඡන්දේ ආගමික කටයුතු ගැන නෙමෙයි, මුස්ලිම් ජනතාවට තිබුණ ප්‍රධාන ප්‍රශ්න මං විසඳලා දුන්නා. භූමි දාන කිරීමේ අයිතිය නීතියෙන් අරන් දෙනවා. අනික් අය මේවා ගැන කතා කරන්නේ ඡන්ද කාලේ. මම කතා කරන්නේ ඡන්ද කාලේ, මම වැඩේ ඉවර කරලා ඇවිල්ලා තියෙන්නේ මෙතන. දැන් පාර්ලිමේන්තේක සම්මත කරන එකයි තියෙන්නේ. මං ජමවිල් අදහා පල්ලියක් දැන් දීලා තියෙනවා ආපහු. ඉතින් දැන් ඇවිල්ලා ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ. ආගම ගැන කතා කරද්දී එක කාරණයක් විතරයි, මුස්ලිම් ජනතාව වෙළඳන් කරනවා. මුස්ලිම් ජනතාව ගොවිතැන් කරනවා. ඉතින් වෙළඳාමයි ගොවිතැනයි නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි. ඉතින් මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න, කාටද වෙළඳාම දියුණු කරන්න පුළුවන්, කාටද ගොවිතැන දියුණු කරන්න පුළුවන්? ඒක ගැන හිතලා ඡන්දෙ දෙන්න. පිළ ජීවත් වෙන්න ඕනේ, ජීවන බර වැඩි කියන හරි මමත් පිළිගන්නවා. රුපියල තව ශක්තිමත් කළා, ඊළඟ අවුරුද්දේ මං ජීවන බර තවත් සැහැල්ලු කරනවා කියලා කියන්න. ජීවන බර වැඩි කයි කියන සජිත්තයි 98යි අහනවා, ඇයි තමුන්නාස්සේ මේක බාර අරගෙන ජීවන බර අඩු කර යන්නේ? තමුන් දුවලා ගියා මට බාර දුන්නා, දැන් මං බාර ගත්ත රට ගෙනියන්නේ. ඉතින් ඔයාටද ආපෝ ආර්ථිකේ බාර දෙන්නේ? මං දැක්ක එනකොට හොඳ සාප්පුවක්, ඒක ඇත්ලටික් බඩු තියෙනවා, හොඳ රේස් සපත්තු කුට්ටමක් තිබ්බා. ආවම මේ ටික දෙන්නකෝ. මම ඉන්නේ කෘෂිකර්මයේ නවීකරණය කරන්න. මෙහෙ හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 8ක්වත් ලබා ගන්න උඩවල වේවාගේ 10ක් ගන්න පුළුවන්ද? අපි ඒක දියුණු කරමු, තව හාල් මෝලක් දාමු. හරිද? අපි දියුණු කරමු, අපි මිල දීලා ගන්නම් ඔයාගේ අතේ සල්ලි. කොච්චර අමාරු වුණත් 22 23 යලකන්නේ, 23 මහකන්නේ, 23 24 යලකන්නේ, 24 මහකන්නේ, ඔක්කොමෙන්ම සල්ලි හම්බුණා. දැන් ඊළඟ යලකන්නෙත් ඔයගොල්ලෝ සල්ලි හම්බෙන්න යනවා. මං ලෝක බැංකුවට කතා කළා, සමන්ත පවල්ට කතා කළා, වැඳලා මේ ගත්තේ පෝරවලින් එක දීලා තිබුණේ. ඒ වෙලේ කොහෙද සජිත් ප්‍රේමදාස හිටියේ? කොහෙද මුස්ලිම් කොංග්‍රසේ? ඉල්ලේ ඉල්ලේ ඔයගොල්ලෝ ඡන්දෙ දෙන්නේ. ඉල්ලේ ඉල්ලේ. ඒ වගේම මම කියනවා, අපි මෙහාට එන සංචාරක ගාන 125 ඉඳන් 50ක් කරනවා. එක සංචාරයක එක දිනේ ගන්න ඩොලර් 150 වෙනුවට ඩොලර් 400ක් ගන්නවා. පේදුරු තුඩුවේ ඉඳන් පානම දක්වා විශාල සංචාරක කලාපයක් මේ ආරම්භ කරනවා. සජිත් ප්‍රේමදාස හැමදාම මොහක් හරි නොමිලේ දෙනවා. තුරලා තියෙන හිසරදයක් නොමිලේ දෙන්න. ඉතින් ඕනම් ආව මේක ඉල්ල ගන්න. ඉතින් තමන්ගේ අනාගතය ගැන හිතන්න. ඒගොල්ලෝ බය වෙලා ගිහින් දැන් බලනවා ජනාධිපෙන්න කියලා ඒගොල්ලේ අනාගතය ගැන. මගේ ගෙදර ගිනි තියාගත්තේ ඔයගොල්ලේ අනාගතය වෙනුවෙන්. එහෙනම් ඔබේ අනාගතය දිහා බලලා සෙප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩර් ළඟින් කතිරේ ගහන්න කි. නැත්තම් ගෑසුත් නැහැ, අනාගතයත් නැහැ.